පෝච්චිය යන ැතිලා බල්බල නොම්බර එල්ලලා ස්විච්චකය තික දාලා තියන පලදායිතාව නෙවෙයි අපි කියන සමස්ස පලදායිතාව. ටෝටල් පඩක්ටිවි එක එතන් එන්න තියෙන මල්ටිෆක්ට පඩක්ටවි මේ සියල්ල අප ඒකරශය කර ගත්තු ඉම්පට්ක කොච්චරද අවට්පපුට්ක කොච්චරද. ත් ඉන්පුට් එකේ තරමට අවට්පට් එක ප්‍රතිශතය කොච්චරද මේක තමයි අපි පලදායිතාව කියලා බලන්නේ. රටක්ක සංවර දෙන්නේ ඉදිරිපිම්ම වගේම අනාගත පරම්පරවාට විශ්වාසනී මගක් ජනිත කරන්න පුළුවොන්බෙන්ව. ඒ පිළිබඳ අලුත් අදහස් මාලාවකින් කටයුතු කරන්න ජනාධිපති රනිල් වික්‍රම සිංහ මැස්තුමා ප්‍රකාශ්ත සංවරධන ක්‍රියාදාමේ එක වැදගත් බරක් අපේ රටේ නිෂ්පාදකයන්ට මෙන්ම නිපනතාවයන් වැඩි කරන ශේෂත වලට ලබාදීති වෙනවා. ඒ අභියෝග්‍ය අපි ජය ගැනීමට කටයුතු කිරීමේදී එ ප්‍රමෝඛතාවයන් අඳුනා ගැනීමට පුොළුවන්කමද ජාතික පළදායි අධිකාරි එවාගේම සම්මානයන් පුදන් පුද කරන අවස්ථාවක අපි විශේෂයෙන් සඳහන් කරන්ට ඕනේ. මතුමාද සඳහන් කළ අපි ඉන්නේ ඉතාම ආර්ථික නාය ආර්ථික කළමනා කරනය අතින් ඉතාම පස්ුගාමී තැනක කියනක නහතමානීව ප්‍රකාක්ශ කරන්නට ඕනේ. ඒ නිසාම මේ අභියෝගයට නායකත්වය දෙන ජනාධිපත්තුම ඇතුළු ආණ්ඩුව ප්‍රටවැස්යා සමග එකට කටයුතු කිරීමේ අභියෝගවල මෙම ජෑග්‍රහණය අපි උදාකරගත යුතුමයි. නායක ස්වමන් මාන්ස බෝවහන්සේලාද ඒ වඩුවෙන් දායකි කරන ක්‍රියා මාර්ගයක්න් මඟපෙන්වීම සුවිශේෂයි. පේ මාසගරුවන ප්‍රධාන ආගිමික නායකයන්ගේ නායකත්වය ගමින් පටන්ගත්ත හම මුල්ලු සමාජයේ පුරාම ජාති අවධී කරන්න දායාදී ක්‍රියා දහමේ මංහිතනව සුවිෂයේ සවස්ථාවක අපි පැමිණතිබෙන්. බොහන්සෙලා දෙනේ නායකත්වය පියගේ කරන බවට පමණක් නොව ගමින් ගමට මේ වැඩපිල්වෙල අපි මේ අභියෝගයන් ජයගන්න වැඩපිළිවිලට ිදායික වීතුයේ. පළදායිකත්ව එයායින් අපේ ව්‍යාපාරික ප්‍රජාව අමාරුකම් මධ්‍යිය මේ කාල පරික්ච්්‍රේදය ගඳ කරන්න. අපේ විවිධ රාජන්ස මේ තත්ත්වයයක් අවබෝධ කරගෙන. කටයුතු කළ යුතු කාලයක් කියන දේ හමතුමා මගෙත්ත එක එකඟ වෙයි නොමැත වුණත් ඇමැතුමනි අපේ හැම වැඩ පොලක්ම රජාන්සේ වේවා දෙපාර්තමයේන්තුවක් වේවා පුද්ගලිකන්සේ වේවා. මේ ජාතික මහා අභියෝග ජයගැනීමේ අධි්ථානයෙන් ගමන් කරට වන. එයායි අපිට විසිද්ධද ශාස් විසිිතතුනේ. අභියෝගය වන්නේ. අපිට අලුත් නිර්මාණ ශීලිත්වයට ඉඩ දෙන්න ඕනය. මේ වෙනසේ අලුත් දේවල් බිහි කරන්නට හැකියාවට ඉඩකඩ දෙන්න ඕනෙ. සම්ප්‍රදාායික ලෙස බලපුූ කෝණයන්ගෙන් අපි කෝනයන් තුළ බලයුතු අතර ඒ කෝණයන් වෙනස් කරමින් අලුත්කාල පරිච්චේදයකට මේ සමාධයත් රටත් කළමනාකාරීත්‍යත්ත ආර්ථිකය ගෙනෙන්නට යෙදෙන උත්සාහයට විශාල දෛරයක් මේ පලදායිකත්වේ අඳුනාගෙන යට සුවිශේෂ ගෞරවයක් පිරි නැමින්. ඒම කොළොත් තමයි අපේ රටට මේ අරබුදයෙන් හිසේසබීමට පමණක් නොබ ඇැත්තැ පස් වෙන නිදහස් සංවස්සරයට යෙදන පෙබරවාරි ඉහතර වෙනදාට ජනාධපොත්තමා දැන් සිට ප්‍රකාශ කර ඇති පරිදි තව වුරුදු විසි පහකින් සියක් පසරට අලුත් පරම්පරාවට ආඩම්බර ජාතියක් බවට පරිවර්තනය වීමට පමණ ලොව ලොවට සම්පත් අති ප්‍රයෝජනය ගන්න රටක් බවට පරිවත්තනය කරගන්න පුළුවන් නිසා. පළදායිකත්වය විධ ශේස්ත්‍රවල එකතු කරගෙන ගමන් කරන අධදකී මාලාව මා හිතන්නේ. ඉතාම වැදගත්ත ලෙස යළි යලිිය අපි කල්පනා කරන්නට ඕනි. මා විරුද්ධ වන්නේ නෑ. ලමුත් මම අපේරටේ හිටපු විශිෂ්තම මුදල්ලමාත්‍ය බොරේකෙක්ක මට මතකාය වරුදු හතලියකට පෙරාතව කතා කන්නවා ඇතුමා. අපි බාල වයස්කාර දේශපාලන ක්‍රියාකාරින් හැටිට් මංෂෑමතුමා දන්නවා. රොනිද මැල්ලමතිතුමා මුදල්ලමාර්තුමා කාලේ. එතුමා කිවවා මන්දන්නෑ දෙන සැමදාම ආය ලේකනින් ගොඩනැගිලිවලටමං වෙන් කරනවා ගොඩනැගිලිවලින් පැෑ. අටක්වත් මෙේ පැහැයි ප්‍රයෝජනය ගන්නේ වහල් අ තියෙන උදේ බාන්දර වෙනකං මරාද වගේ මතකයි වෙනද වෙනත් රටවල්වෙල මේවා අතිරට දැනුම එකතු කිරීමේ ක්‍රියා වලියයට. අතිරේක පර්ේෂණ සඳහාල් ලබා ගැනීමේ ක්‍රියා මාර්ගවලට යෙදෙනවා නමුත් අපේ ඒරකයි Fවාාර එකයි මේකට ඉඩ දෙන්නෑ. මෙල මේ පලදායිකත්වයට යම් කිසි බාධාවක් කරන ඒයාරිෙකයි එවාාරකයි යළි සමාලෝචනයකට භාජනය කළ යුතු කාලය අපි ඉන්නගරු ඇමැත්තුවනි. එම නැත්තං අපි හැමදාම මේ කෝණය තුළ අලුතෙන් ගොඩනගන්නට තිබෙන දේ කල්දමන්නට කාලය එක පැත්තකින් පරම්පරාවට දායාද කරන අඩුවක් වෙනවා. ඉන්දියාවේ. තරතුරු තාක්ෂණය කොයිතරන් දුරට දියුණු වී තිබෙනවාද කිව්වොත් මෑතද ඉන්දයාාවේ ප්‍රධානතම සඟරාවේ පලවුණා අවුරුදු ගණනාවකට පෙරාතුව ඉන්දියානු ගම්මානයක නායක හන්දුන හින්දුුන්ගේ පැතිමතුන්ගේ විශේෂ දිනවල ගවයා සරසා ගමවටේ ගමන් කරනවා. එ ගවයාගේ ගෙලවටා එල්ලා තිබන ලස්සන දිලිසෙන ඒ කුඩා පණිට්ටුවකට ගම්වාසීන් තමන්ගේ සතුට වෙනුවෙන් පින් කැටයක්මගේ සලකලා දායා දෙ කරනු. මේ මුදල එක් වී ගවයන්ගේ අරමුදල්ලකට ගමන් කරනවා. ඉන්දිාව කියන්නේ අද ලෝක ජනගහනේ වැඩිම ජනගහයක් ඉන්නරට. අඩුවෙන් තක්සේරු කරන එපා දැම්මොකද වෙන්නේ ඉන්දාව තරුතුරු තාක්ෂණි අලුත් පරම්පරාව ඒ තිබුණ තිබුණු තත්වයක්න් වෙනස් කරමේ ඉදිරියට ගල්මන් කරපු නිසා ගවයා සරසා ගමන් කරන අතරයට තරුතුරු තාක්ෂණය කුඩා කාඩ් පතක් ගවයාගේ හිත්ස මත තියෙනවා.ඒව ලේම බැංකුවට ඒ පින් අරමුදලට දායාද වෙනවා. හොයි තරං මේ තොරතුරු තාක්ෂණයට ගමේ සිට ඉහලට රටක් වෙනස්කිරීමේ ක්‍රියා මාර්ගයට පරිවර්තනය වෙන්න පුළුවන්දක ඉන කාරණාව අපේ සෑම සේස්ත්‍රයකටම අපිගේන් ගෙනයා හිතුයි. ඒ සේස්ත්‍රයේවලට ගෙනයාේදී. යම්යම් ශේස්තවල ජාතික ධනයට කනගාටයකයන්න්න මහා බාණ්ඩාගාරයට හනගාට කියන්න මහජනයාගේ ආදායමෙන් ලබා ගන්න බදුවල එකතුගන්න බහණනාගර සල්ලි එල්ලෙස ප්‍රයෝජනයට ගැන නෑ. අද වෙනකොට සත්‍යයයි රජේෂෙන් සංස්ථා දෙපර්වයේන්තු රාශයක්ක් තියෙනවා පලදායිකත්වයක කියෙන මින්මට අයිතිී නැති. අලුතෙන් දායාද කරන්නට අපෝ සත්වෙච්චි. මහා බාණ්ඩාගාරේ නයට ඕටිගන්න එකතු කරන ආයතන බවට පත්වෙලා තිබිෙනවා. ඒනංඒ ධනය වඩාත් කළදායිල් ලෙස අපේ සමාජයේ දියුණුවට උසාහවන්ත ව්‍යාපාරික උත්සාහවන්ත ව්‍යාපාරික මේ ළඟදිමට හම්මුණ ඇමැතුමා දැන් අපේ රජේ අපේ ජනාල්පත්තුමත් ප්‍රකාශ කන්නවා අපේ රට ඉඩම් සාාල ප්‍රමාණයක්තිීන නායක හන්දුුරණේ. ඉඩම් ප්‍රතිශංස් කරණ කොමිස්සුන් සභාව ඇත්ත පහයේ පනතින් ලබාගත්තා අක්කර ලක්ෂ කලනට අතර තාම අක්කර ලක්ෂගානාවක් හරියට ප්‍රයෝදිිනට ගෙන හෝ ලබාදීහව දියුණුවකට එකතු කල්ල නෑ. මේ ජනාජපත්තුමා මේ ප්‍රශ්න යහනකොටත් ඒ නිලධාරීන්ට අවමයට උත්තර දෙන්න බැරි වුණා. මෙවැනි අක්කර ලක්ෂගාන අපේ රටේ අලුත් පරම්පරාවට අපපේ රටේ ව්‍යාපාරික පලන්තියට පෞද්ගලිකන්සේට. දියුණු කිරීම සඳහා ඉඩකඩවල්ට එකතු වෙන වනං අපේ රටේ කෘෂිකාර්මයක පළදාාවේ විධාත්වය. අපනයන සේස්තරයේ විවිධත්ව අපිට පරිවර්තනය කරන්න පුළුවන් ආර්ථිකයන් බවට අලුත් ොරට විවෘත කරන්න අනිවාරයෙන් මේ පුද්ගලකන්සේ අලුත් පරම්පරාව එකතු වනවාට සැකයක් නැහැ. මෙවැනි යවදාාරණ රාශියකට මැද්දේ. මේ වාරයේ පැවත්වෙන පලදායි ජාතික සම්මාන උලෙල්ලට එකතුවෙන් මේ අභියෝග ජයගැනීමට ගරු අමත්තුමාගේ තිබෙන උනන්දුව අපටත් දැහිරයන්. ඒවාගේම වී විත සේස්තර සම්බන්ධව ඉදිරි කාල පරි ්‍රේදය ඇති කළ යුතු වෙනස්කං අපි ඇති කළ යුතුයි. ඒ වෙනස්කම් මත තමයි අලුත්ගම් ජයග්‍රහණවලට අපට පිවිසෙන්න පුළුවන්කම රටක් කැටියට උදා කරන්න ඔබතුමාලා එබ ආයතන සියල්ලට ඒ පිළිගැනීම මේ මගින් ලබා දීතිබෙන අපිට එවැනිම් ශේස්ත්‍රයකට ගමන් කරන්න පුළුවන්කම තිබෙනෝ මම මන්ත්‍රීවරේ කැටියරබෝම විවේචකය කැටියට හිටිය විපක්ෂේ එ නිසා මම මේ කරුණු විශේෂයෙන් සඳහං කලේ අපේ රටේ මහා දැනස්කන් දෙයක් රාජ්‍ය වියදම් පාලනය කරගැනීමටමට බැරි පලදායිකත්වයට පත් නොවෙන ලෙස ගමන් කරමින් සිටිනු ගරු ඇමැත්තුමා. මේ සූරයතාපය හෝ විදුලි මාර්ගයෙන් ගමන් කරන වාහනමලට ප්‍රමුකත්තය දෙන්න කියලා විශාල සටනක් කම අමාතෙමන්ලේ තුළත් ඇති නාස්තිිකාර වියදං වලින් නය වෙනවට වඩා අපේ අල්ලපුරටේ කෝච්චි දෝනෝ විදුලි බලෙන් අපේ අල්ලපු රටේ වාහන දුවනෝ විදුලිවලින් අපේ අල්ලපු රටේ ත්‍රීවිලර් දුවනෝ විදුලිවලින් අප අල්ලපුරටේ මෝටර් වාහන දුවනෝ විදුලි බලෙන් ඒවා දැක්ක වන්දනාවටගේ අපි හොක්කම ආපහු එවාඒවැනි තත්ත්ව ඒකට පරිවර්තනය කර ගැනීම ඕනාකම සඳහා ගරු මන්ුවිෂනානාකාර අමාත්තුමා කම් කරවාත්තු පුතුුව හැටියට පමණක්ු නොව. එම සේස්ත්‍රයේ පලදායිකත්වයට පරිවර්තනය කරන්න ජාතික ආර්ථිකයේ පලදායිකත්ති ඉතිරියයක් කොයි තරං අපි අද නයගන්නවාද මේ වාහන තොගේ දුවන්ඩ කල්පනා කරන්න. කල්පනා කරන්න මොහතකට හැම දවසකටම අවස්්‍ය දේටත් අනමස්ස දේටත්. එහාට මෙයාට ගමන් කරන්න. මේ අන්ත්‍ර වාහන වලා වෙනුවට ඒ ආකාරයෙන් විදුලි සම්බන්ධය එම නැත්තං සූරය තාපය ප්‍රයෝජනයට ගන්නාව වාහන් පැය විශ්‍යහතරයෙන් පැය දුළහක් පිනට අපිට ලැවිලා තියන මේ මහා සම්පද ප්‍රෝජනයට ගන්න පුළුවන්. ලෙස අද මේ සම්මාන ලබන සම දෙනාට එසේ අවදී වෙලා අන්න ලබාදීලතින රුකුල ප්‍රයෝජනයට ගන්න කියලා. ම ශේෂයෙන් තරුණ පරම්පරාවගෙන් ඒ වාගේම මෙවිද ශේස්තරවල මේ වෙනසට ගමන් කිරීමේ උනන්දුව පිළිගනෙමින්යට දෛරයදමින් මේ පැවත්වෙන උත්සවේ සුවිශේෂ පරිච්චයේදකට පරිවර්තනය කරන ගරු අමාර්තුමා අමාත්‍යන් සේදරණ ක්‍රියාදාමයට අග්‍රාමාත්‍යවර හැටියටත් පි රජාහට දබාදී හැකි සෑම සහයක් සක්තියක් ලබාදීමට යලිත් ඔබට මේ අවස්ථාවේ සුභපතන අවස්ථාවේ ක්‍රතිග්ඥාම ඇතිකරමින් ඔබ සැමට සුභානාගතයක් ප්‍රාර්ථනය කරනවා.